තෙරුවන් සරණයි අප ඉංග්‍රීසි අධ්‍යයනය කරන කල්යාණ මිතුර සියලුම දෙනාට මම ඇඹිලි පිටි මෙත්තනන්ද හඳුරෝ. අද ඉංග්‍රීසි පාඩමක් නෙවෙයි මේක, අපේ channel එකට අදාළව YouTube channel එකට ගිහිල්ලා මේ channel එක හඳුනාගන්නේ කොහොමද වගේ කාරණා කීපයක් කියලා දෙන්න කරන වීඩියෝ එකක්. විශේෂයෙන් අපේ channel එකට අදාළව ප්‍රශ්න අහනවා මුල ඉඳලම වගේ ගොඩක් අය. ඉතින් ඒ අහන ප්‍රශ්න වලට උත්තර ලබා දෙන මේ ප්‍රශ්න කීපයක් ඉලක්ක කරලා උත්තර ටිකක් ලබා දෙන්න උත්සාහ කරනවා අපේ channel එකේ අදාළව මේ වීඩියෝ එක හරහා. ඉතින් මේ දන්න කාරණා ගොඩ දෙනෙක් දන්න කාරණා විතර කතා කරන්නේ. නමුත් පමණක් අයට වැදගත් වෙයි කියලා හිතලයි කරන්නේ. මොකද මේක හරි ලේසි ගොඩ දෙනෙකුට එකතරේ උත්තර දෙන්න පුළුවන් ක්‍රමයක් නිසා. රයිට් වෙනවා YouTube channel එකට ඇවිල්ලා තියෙන්නේ. මම ඇවිල්ලා තියෙන්නේ අපේ E4L කේ අපේ අනිත් YouTube channel එක හරහා. දැන් මෙතනින් හොයනවා අපි මෙතන මේ search කියන තැන අපේ free english in sinhala අපේ YouTube channel එක මෙතන click කරනවා. ක්ලික් කරලා ෆ්‍රී ඉංග්‍රීස් දැන් මම ඊට ඉස්සෙල්ලා මේක හොයලා තියෙන නිසා මේ පාටින් පෙන්නනවා. ඒක ක්ලික් කරනවා මම. මෙතන නැත්තම් මෙතන ක්ලික් කරාම මෙතෙන්ට එනවා. ඊට පස්සේ මේ channel එක පෙන්නනවා. හරියට මෙතන අකුරු ගහුවේ නැතුනොත් එම ඒ වගේ ඊට අදාළ වෙනත් දේවල් පෙන්නනවා. ඊට සමාන දේවල් තියෙනවා නම් ඒත් පෙන්නනවා. දැන් මෙතන හරියට මේ capital වගේ දේවල් මම හරියට ගහුවේ නැහැ. නමුත් මීට සමාන වෙනත් channel නැති නිසා ඒක හරියට මෙතෙන්ට ආවා. එතනම අර කැපිටල් සිම්පල් වගේ දේවල් බලපානවා. ඉතින් මේවා මෙතන මේවා තියෙන අපේ channel එකේ අනිත් පාඩම්. ඒ වගේ තව තියෙන මේ යටින් නම මේ ඊට සම්බන්ධ දේවල් තියෙන නිසා මේ පෙන්නනවා. මම මේක subscribe කරලා නැහැ. මෙතන subscribe කරන්න පුළුවන්. යමු අතන channel එකට යන්න පුළුවන් මේ කොහේ හරි click කරලා channel එකේ හෝ පින්තූරේ. මේක අර ඉස්සෙල්ලම එන කෙනෙකුට පේන්න තියෙන වීඩියෝ එකක්. ඒක ඉස්සෙල්ලම එන ඕන කෙනෙකුට පේන්න subscribe කරන්නේ නැති. right one මම මෙතන subscribe කරනවා මේ button එක සතු පහ button එක දක්න පැත්තේ උඩ කෙළවරේ තියෙනවා. ඊට පස්සේ මම subscribe කියලා වැටෙනවා. මෙතන පණිවිඩයකුත් පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ notification bell එක. ඒකත් click කරනවා මම. ඊට පස්සේ මම දැන් click කරලා තියෙන්නේ. දැන් මේක වටිනාකම තියෙන්නේ දැන් අපි channel එකට ආවන් පස්සේ channel එකට කියලා කියන්නේ අපි මොකක් හරි පාවිච්චි කරන device එකකට අපි online ආවන් පස්සේ එතකොට නිතරම යෝජනා කරනවා මෙන්න මේ වීඩියෝස් ඔයාට ගැලපෙන රෙකමන්ඩ් කරනවා. ඊට පස්සේ ඒක අපි යොමු වෙන ඉබේ මොකක් කර අධ්‍යාපනයට අදාළ දෙයක් නම් ක්ලික් කරලා තින්නේ නැත්නම් ගේම් වලට අදාළව නැත්නම් මොකක් කර ගොසිප් වලට නම් අපි ඒ දෙයට පෙළඹෙනවා. ඒක නිසා අපි මේ අධ්‍යාපනයට අදාළ දෙයක් අපි මෙතන කරන්නේ මම අනිත් ඒවා නරකයි කියලා නෙවෙයි ඕනම දෙයක් එහෙම තමන් කැමති දෙයක් ක්ලික් කරලා තිබ්බන් පස්සේ ඒකට යොමු වෙනවා. දැන් මෙතනදිත් අපි subscribe කරලා තිබ්බන් පස්සේ ඒක channel එකටත් හොඳයි. ඔයාලටත් හොඳයි. ඉතින් තමන් වෙනත් පැත්තකට නම් කැමැත්තක් තියෙන, ඒ තමන්ට අදාළ. තමන් කැමති subscribe කරලා තිබ්බන් පස්සේ ඒක තමන්ට යෝජනා වෙනවා. තමන්ට තමන් කැමති විදිහට ඒ දේ තෝරාගත්තාම හරි. ඊළඟට මේ subscribe කරලා තියන්න. ඒ channel එකට අදාළයි හොඳයි. ඊළඟට මේ notification bell එකේ තියෙන වටිනාකම තමයි පමණක් අය කැමති දැන් මේකෙන් එන පණිවිඩයක් live ආව නම් ඒ මොහොතේම තමන්ට එනවා live මෙන්න මේ channel එකේ මෙතන මේ වැඩේ සිද්ධ වෙනවා කියලා. ඊළඟට එහෙම නැතිනම් පාඩමක් දැම්ම පස්සේ උන පාඩමක් දැම්මා කියලා තමන්ට පණිවිඩයක් එනවා. එතකොට තමන්ට මග ඇරෙන්නේ නැහැ වීඩියෝ එකක් සතියක් විතර පහු වෙලා අර වීඩියෝ ගාන පහු ගොඩ ගැහිලා බලන්න අධ්‍යයනය කරන්න එහෙම කරදරයක් නැහැ. ඒ අදාළ දවසෙම ගිහිල්ලා තමන්ට මග ඇරෙන්නේ නැතුව වීඩියෝ ටික බලන්න පුළුවන්කම තියෙනවා. මේ කියන කාරණා දෙගොල්ලන්ටම හොඳයි, බලන අයටත් සහ channel එක කරන අයටත්. ඊළඟට මෙතන තියෙනවා මේ social media වලට අදාළ buttons ටිකක් icons. මේවා Instagram, ඊට පස්සේ Google Plus, Facebook, Twitter වගේ දේවල් තියෙනවා. පානක් යාට website එකක් තියෙනවා නම් ඒවත් මෙතෙන්ට සම්බන්ධ වෙනවා. ඊළඟට website එකක් අපිත් කරනවා ඉදිරියේදී. ඔයාලට ඒකටත් ඇවිල්ලා බලන්න පුළුවන් කවදේ මම ඉදිරියේදී එහෙම කියන්නම් ඔයාලට. ඊළඟට පවණක් කැඩ මෙතන ඩොනේට් කරන්න ආධාර කරන පවණක් කැඩ මෙතන තියෙන පවණක් channel වල ඒවත් දකින්න පුළුවන්. පවණක් කැඩ මේ channels මේ දිගට දකින්න පුළුවන් කීපයක්. අපි යමු ඉස්සෙල්ලම මේකත් මෙතන මේ තියෙන අපේ අනිත් channel එක මම මේක මෙතන දාලා තියෙනවා. මෙතන මේ channel එකේ තියෙන්නේ අපේ පාසල් ළමුන්ට සහ පිරිවෙන් අපේ හාමුදුරන් වහන්සේලාට වැදගත් වෙන පාඩම් වගේ දේවල් මම මේ channel එක හරහා ලබා දෙනවා. ඒක මේකට දැම්මේ නැත්තේ ටිකක් මේකත් එක්ක අර කලවම් වුණාන් පස්සේ නැතරම් අවුල් වෙනවා. ඒක හොයාගන්න අපහසු වෙන නිසා මේකේ තියෙන පාඩම් මේ channel එකේ ඉන්න අයටත් හොඳයි. මේකේ තියෙන පාඩම් මේ අයටත් හොඳයි. ඒක නිසා
මේ චැනල එක පාඩම් මේ චැනල මේකටත් මම දාලා තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී ඉංග්ලිෂ් ඉන් සිංහල චැනල් එකටත් දාලා තියෙනවා. මේකේ තියෙන පමණක් පාඩම් මේකටත් දාලා තියෙනවා. නමුත් මේකට දෙයක් දැම්මන් පස්සේ මේකේ subscribe කරපු නැති කට්ටියට ඒ පණිවිඩ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙකම subscribe කරලා තියෙන එක වටිනවා මං හිතන්නේ. ඊළඟට ඉදිරියේදී ඉංග්‍රීසි පමණක් නෙවෙයි අනෙකුත් විෂයන්ට අදාළ පාඩනොත් මම ලබා දෙන්න උත්සාහ කරනවා. ඒ වැඩ ටිකක් කරගෙන යනවා. පොඩ්ඩක් මේක කාර්යබහුල නිසා ඒ වැඩ ටික කරගන්න පොඩ්ඩක් පරක්කු වුණා. රයිට් මේ channel එක. ඊළඟට මෙතන තියෙනවා Google එකෙන් අපිට යෝජනා කරපු channels තියෙනවා. මේ සම්බන්ධ channel කියලා යාළේ හිතන ඒවා. මේක algorithm එකෙන් සිද්ධ වෙන දෙයක් මම දන්න හැටියට. මේ ඉංග්‍රීසි වලට අදාළ channel කීපයක් තියෙනවා. සමන්ත නැත්නම් සමන්තා සිංහල වගේ සිංහල උගන්න channel එකක්. ඊට පස්සේ ඉංග්‍රීසි ඊට පස්සේ ගප්පියා අපේ ඔයාලේ දාන channel එකක් මම හිතන්නේ. ඊට පස්සේ මේකත් ඉංග්‍රීසි වලට අදාළ channel එකක් මම හිතන්නේ ඉන්දියන් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි about කෙනෙක් කියලා බලමු. මේකේ මේ විස්තරය තියෙනවා. ඊට පස්සේ මෙතන අර කියපු කාරණා ටික මෙතනත් දකින්න පුළුවන් අර links ටික. ඊට පස්සේ මේක ආරම්භ කරපු දවස මේ අවුරුද්දේ අපි මාර්තු වෙනි මේ දවසේ පටන් ගත්තේ. ඊට පස්සේ views තියෙන 180,000 ගණක් වගේ මේ වෙනකොට. ඊට පස්සේ අපි discussion කියන එකට ගියොත් එම මේ විදිහට බලා ගන්න පුළුවන් මේ channel එකේ කතා කරපු දේවල් එක එක අය ඔයාලටත් පුළුවන් අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් channel එකේ අදාළ කෙනාටත් subscriber ලටත් ගිහිල්ලා එතන සාකච්ඡා කරන්න කියන්නේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊට පස්සේ channel මේකට අදාළ channels වගේ දේවල් මෙතන පෙන්නනවා. මේ තියෙන අපේ මම ඇවිල්ලා තියෙන මේ channel එකෙන් place මෙන්න මේක වැදගත් වෙනවා. මීට අදාළ ප්‍රශ්න එකක් අහලා තිබ්බා. මෙතන පල්ලෙහාට යන්න පුළුවන්. පානකියට මේ හරහට යන්න පුළුවන්. පානකියට මේ පහළට යන්න පුළුවන්. ගිහිල්ලා මේ channels හොයන්න පුළුවන්. මම මේ පහළට එන ක්‍රමයට මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ මේක බලන්නේ පළවෙනි පාඩම් මාලාව මේක playlist එක. මේක අර MSA වලට අදාළව verb sentences වලින් වාක්‍ය හදන ක්‍රමය කියලා දෙන්නේ. ඊට පස්සේ මේ active voice වලට අදාළ පාඩම්, ඊට පස්සේ passive voice වලට අදාළ පාඩම් මම මේක ඉස්සරහදී ඉස්තර කරන්නම්. මේක 34ක් videos තියෙනවා. ඊට පස්සේ මේක 17ක් තියෙනවා, 26ක් තියෙනවා. ඊට පස්සේ model verbs වලට අදාළ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන අපි අර novice english උගන්න පාඩම් පන්ති වර්ගයක් තියෙනවා. ඒ පන්ති වල ළමයි වර්ග කීප දෙනෙක් එකතු කරලා අපිට කතාවක් කරන්නේ කොහොමද, ඊට පස්සේ අහුම්කන් දීම සඳහා වැදගත් වෙන දේවල් වගේ ටිකක් මේ වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ සම්බන්ධක පද, නාම පද වගේ දේවල්, spoken english වලට අදාළ වෙන දේවල් මෙතන වීඩියෝ 22ක් වගේ තියෙනවා. මේක spoken කියලා අමුතු දෙයක් ඇත්තේ නැහැ. ඊට වැදගත් වෙන අර phrases වගේ දේවල්, ඉදුම් වගේ දේවල්, කාරණා මේක කතා කරනවා. ඉතින් මේවත් spoken වලටම අදාළ දේවල් තමයි. මේවා ව්‍යාකරණ වලට අදාළ දේවල් තමයි. මේකේ අමුතු දෙයක් නැහැ. එකක් එකක් එකට සම්බන්ධයි. ඊට පස්සේ preposition වලට අදාළ දේවල්, adjectives වල සම්බන්ධ දේවල්, extra කියලා කියන්නේ අමතර දේවල්, පවණක් යාර playlist එකට දාගන්න බැරි වෙන දේවල් වගේ දේවල් මම මේකට එකතු කරලා තියෙනවා. අමතර දේවල් සහ මට අපේ channel එක හරහා කවුරු හරි වෙනුවෙන් දෙයක් පණිවිඩයක් මොකක් හරි වැදගත් දෙයක් දෙන්න අවශ්‍ය නැත්නම් මම මේක මේ හරහා ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන අපේ මම මේ ඇවිල්ලා තියෙන channel එකේ පාඩම් මම මේකට දාලා තියෙනවා. මේකෙන් ඒ videos බලන්න පුළුවන්. ඒකිනුත් මේකට දාලා videos ටිකක් බලන්න පුළුවන්. නමුත් මේ දාන videos පණිවිඩ ලැබෙන්නේ නැහැ. channel දෙකටම subscribe කරලා තියෙන එක තමයි වටින්නේ. ඊළඟට report speech කියලා කියන්නේ දැන් ඔන්න දින දෙකකට ඉස්සෙල්ලා මේක දාපුවල් දාලා කියලා තමයි පෙන්වන්නේ අන්තිමට. නමුත් ඒක හරියට වැඩිලා නැහැ මං හිතන්නේ අද video එකක් දැම්මනේ. right ඊට පස්සේ මෙතන videos 3ක් තියෙනවා මේනකොට. ඊළඟට මෙන්න මෙතන තමන්ට මේ පිළිවෙල හදාගන්න පුළුවන්. පැරණි මේවද අලුත් මේවද උඩහට එන්න ඕනි කියලා ඒ පිළිවෙලට තමන්ට හදාගන්න පුළුවන්. තමන්ට බලන්න ඕන නම් ඔන්න දැන් මේ මුලමැදාග හොයාගන්න ලේසි. තවත් මුලමැද හොයාගන්න ලේසි ක්‍රමයක් තමයි මෙතන මේ වීඩියෝස් වලින්. ඒකෙන් මේ පල්ලෙහාට යන්න පුළුවන්. මේ තියෙන අලුත් මේවා. ඒකත් අර මං කියපු විදිහට හදා ගන්න පුළුවන්. පැරණි මේව අලුත් මේ විදිහට. දැන් මේ අලුත් මේව එල තියෙන්නේ. පැය 10කට ඉස්සෙල්ලා මම එකක් දාලා තියෙනවා. 94ක් views තියෙනවා බල්ලා තියෙන මේ එනකොට. ඒ විදිහට මේ දවසකට ඉස්සෙල්ලා එකක් දාලා තියෙනවා. දවස් 4කට ඉස්සෙල්ලා එකක් දාලා තියෙනවා වගේ. ඊට පස්සේ මම මේ රතු පාට කොටසක් තියෙන මම මේ වීඩියෝ එක බලපු ප්‍රමාණය අන්තිපඩ බලන වත්ත ප්‍රමාණය තියෙන්නේ. ඒ වගේම පල්ලෙහාට යන්න පුළුවන් ඔයාලට. ටික slowද. right. ඊට පස්සේ පල්ලෙහාට යන්න පුළුවන්. 30 ගණන් 14යි මේ තියෙන්නේ පළවෙනි පාඩම. මේ තියෙන අංක පිළිවෙල 1 2 3 4 5 6 7 8 9 10 විදිහට මේ අංක එකේ ඉඳලා වීඩියෝස් තියෙනවා. මේ තියෙන පළවෙනි වීඩියෝ එක. පළවෙනි වීඩියෝ කිව්වට මම මීට ඉස්සෙල්ලා වීඩියෝස් වගේක් අප්ලෝඩ් කරලා තිබ්බා. නමුත් යම් හේතුවක් නිසා මම මේ ටික ඔක්කොම අයින් කරලා දැම්මා.
ඊට පස්සේ මේ කළුතෙන් අප්ලෝඩ් කරපියෝ මේ පළවෙනි ID එක. ඉතින් මෙතන අපි හෝඩි ගැන ඉංග්‍රීසි කතා කරනවා. අකුරු වලින් පටන් ගන්න අපි. ඉතින් ඒකෙත් මේකටත් අපිට තව එකතු කරන්න අවශ්‍ය වෙන දේවල් තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් වගේ කිව්වෝ ඒ වචන හැදෙන හැටි වගේ දේවල් තව වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකත් මම ලබා දෙන්න උත්සාහ කරනවා ඉදිරියේදී. ඉතින් මෙතන කොහොම හරි අකුරු වල ඉඳලා වචන හැදෙන හැටි වගේ දේවල් කතා කරනවා. ඊටත් පල්ලෙහාට ගිහිල්ලා භාෂාවක් හැදෙන හැටිත් සාමාන්‍යයෙන් කෙටියෙන් කතා කරනවා අපි. ඊපස්සේ ඒක 1700 ගණක් වෙනකොට බලලා තියෙනවා. මේක 5000 ගණක් බලලා තියෙනවා. මේක 6000 ගණක් බලලා තියෙනවා. ඊපස්සේ මාස 8කට ඉස්සෙල්ලා තමයි මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා විනාඩි 11 ගණක් මේක තියෙනවා. ඊට පස්සේ 28 ගණක් තියෙනවා. 15 ගණක් තියෙනවා. ඉතින් මේක මේ විනාඩි ගාන තේරෙන්නේ නැහැ. පාඩම බලනකොට සාමාන්‍යයෙන් අපි මෙහෙම බැලුවට විනාඩි ගාන මෙහෙමයි කියලා. ඊළඟට මෙතන භාෂාවේ කොටස් වගේ දේවල් කතා කරනවා. ඊට පස්සේ මෙතන BOPS වලින් වගේ පටන් ගන්නවා. ඉතින් මෙතන මම පටන් අරගෙන තියෙන්නේ පාඩම් මාලාව මේ BOPS වගේ දේවල් වලින්. පමණක් ගුරුවරු මෙහෙම නේ පටන් ගන්නේ. තමන් කැමති තැන් වලින් පටන් ගන්නවා. ඉතින් මේක මම කැමති ක්‍රමය සහ මම අත්දැකපු ක්‍රම. ඊළඟට මට හොඳමයි කියලා හිතෙච්ච ක්‍රම සහ මම ප්‍රතිඵල දැකපු ක්‍රම. ඉතින් ඒ විදිහට තමයි මේ පාඩම් මාලාව ගොඩනගලා තියෙන්නේ. ඊළඟට මේ වගේ දැන් මේ විනාඩි 8ක් වගේ ඉතනේ පොඩි වෙලාවකින් කියලා දෙන්නේ. පවණක් වෙලාවට මේ වීඩියෝස් කීපයක් ඒ වීඩියෝ එකකින් හඳුන්ලා දෙන්න පුළුවන්. නමුත් මේ එකින් එක අරගෙනම කියලා දෙනවා. මොකද අර පළවෙනි වීඩියෝ භාෂාවක් ඉස්සෙල්ලා හදාරන පටන් ගන්න අය ලොකු දැනුමක් ඇතුව නෙවෙයි යන්නේ. ඒක නිසා අර සරලව පුංචි පුංචි දේවල් පවා කියලා දෙන වීඩියෝස් මේවයි තියෙන්නේ. පවණක් වෙලාවට පැයකින් දෙකකින් මේ ටික බලලා අවසන් කරන්න පුළුවන්. සහ මේ වගේ දැන් තව තියෙනවා මේ ඇක්ටිවයිස් මේ තියෙන්නේ. ඊළඟට ඇක්ටිවයිස් හඳුන්වා දීමේ පාඩම් මේ තියෙන 12 කාල 12ක් තියෙනවා. කාල 12න් අංක 1 අංක 3 12න් 12න් 4 12න් 5 12න් 6 12න් 7 ආදී වශයෙන් මේ තියෙනවා. ගිහිල්ලා ඒකේ මේ ෆෝම්ස් ගැන කතා කරනවා. 12න් 12 මෙතන කතා කළා. ඊට පස්සේ සිම්පල් පර්සන්ටේජ්. ඒ කියන්නේ 12න් අංක 1 12න් අංක 1 මේක වර්ණ ගා ගන්න අපි කතා කරනවා. අවස්ථා 6කට. ඒ කියන්නේ affirmative එක යථාර්ථයේ වාක්‍ය, negative එක නැතාර්ථයේ වාක්‍ය, interrogative එක යථාර්ථයේ ප්‍රශ්න, negative interrogative එක නැතාර්ථයේ ප්‍රශ්න, ws question. ඒ කියන්නේ ප්‍රශ්නවාචී පසමක අංක 1, ඊට පස්සේ ws question අංක ws question number 2. ඒ කියන්නේ ප්‍රශ්නවාචී පසමක නැතාර්ථයේ ප්‍රශ්න විදිහට මේ අවස්ථා 6ක් ගැන මේක කතා කරනවා. මේ ඕනෑම වාක්‍යයක් කී විදිහට වර්ණනා කරන ආකාරය ගැන අපි මේක කතා කරනවා. ඉතින් ඒක පමණක් ගුරුවරු ws question වෙනම හඳුන්වා දෙනවා. පවණක් ගුරුවරු මේ අවස්ථා 6න් දෙකක් උගන්වනවා. පවණකට 3ක් උගන්වනවා. පවණකට 4ක් උගන්වනවා. ඒ තමන්ගේ කැමැත්ත අනුව එක එක ක්‍රමවලට. නමුත් මම කියලා දෙනවා මෙතන ඒක මම මගේ ලොකු කමක් හෝ ඒක හරිම ක්‍රමය කියලා නෙවෙයි. නමුත් මම දන්න ක්‍රමයට සහ මට ඒක විශ්වාස ක්‍රමයට තමයි මම ඔය කියලා දෙන්නේ. ඉතින් එක කාලයකට මේ කොහේදී හරි එක තැනක හරියට ඒ ක්‍රමය අල්ලගත්තොත් එම ඕනෑම වාක්‍යයක් ඒ අවස්ථා 6ට වර්ණගා ගන්න කොහොමද කියලා තමයි දැනුම හම්බ වෙනවා. ඉතින් එතකොට ගුරුවරයෙක් අවශ්‍ය වන්නේ සාමාන්‍යයෙන් ඔය වාක්‍යයක් ක්‍රමයක් හඳුනා ගන්න. ඉතින් තමන්ට ඔය self study එකක් කරගන්න පුළුවන්කම තියෙනවා. තනියෙන් අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තමන්ගේ දැනුම ආවර්ජනය කරගන්න පුළුවන්. සහ කොයි හරි දැක්කන් පස්සේ පාඩමක් ඒක තමන්ට හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ හොයන්න ගන්නවා මේකේ ඉතිරි රටා මොකද්ද කියලා. ඉතින් ඒවා අපි අර මේ 12න් 1 12න් 2 12න් 3 ආදී වශයෙන් හැම එකකම forms 6 වර්ණ ගා ගන්න ආකාරය කියලා දෙනවා. ඊට පස්සේ මේ මෙතන දැන් මෙතනන් කියලා තියෙන්නේ ටිකක් අර mind language කියන එක වගේ පාවිච්චි කරන්න කොහොමද කියලා අර spoken english වලට එහෙම වැදගත් වෙන දේවල් phrases වගේ දේවල් කියලා දුන්නා. ඒවත් අර එකතු කරා එහෙම මෙහෙම. මොකද අර ඒ දවස්වල මට මතකයි දැනටත් කියන පවණක් අය අර ටිකක් advance මට්ටමේ දේවල් ඉල්ලනවා. ඊට spoken පැත්තට වැදගත් වෙන දේවල් ඉල්ලනවා. එක එක ඉල්ලීම් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඒ සියලුම දිනාටම සාධාරණයක් ඉෂ්ට වෙන ඕන නිසා සහ මේ ඒකාගාරීත්වය නැති වෙන්නත් ඕන නිසා තමයි මේ එක එක පාඩම් පවණක් වෙලාවට ලබා දීලා තියෙන්නේ. ඊට පස්සේ වැසි වොයිස් පටන් ගන්නවා. මේ 56න් පස්සේ 57 මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඒ විදිහට ඒ ටික විස්තර කරගෙන යනවා. කාල 8ක්, කාල 8න් 1 මෙතන හඳුන්වා දීම කරනවා. ඊට පස්සේ කාල 8න් 1, කාල 2, 3, 4 ආදී වශයෙන් ඒ ටික කතාරන් ගිහිල්ලා ඒ වගේත් මේ 6 forms 6 වර්ණනා ගන්න විදිය කියලා දෙනවා. දැන් මේකෙත් ඒ forms 6 අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මේ මෙතනදී අල්ල ගත්තොත් එම. නමුත් අර මේවේ පොඩ්ඩක් වැදගත් වෙන කාරණා තියෙනවා. අර B verbs වෙනස් වෙන කොහොමද? ප්‍රශ්නවාචී පද එකතු වෙන කොහොමද? වගේ කාරණා පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා මේ අධ්‍යයනය කරන එක වැදගත්. ඊළඟට දැන් අංක 73 දක්වා මෙතන එකතු කරලා තියෙනවා. මම එතනින් එහාට අංක දාන්න ගියේ නැහැ. හේතුව තමයි දැන් මේ වගේ
දුරකට ආවොත් හරියට මේ කියන දේවල් කමෙන්ට් කරගෙන ආවොත් එමෙ තියෙන අභ්‍යාස කරගෙන ආවොත් එමෙ නැත්නම් කොහේ හරි පොතක ලියලා හරි අභ්‍යාස කරලා පුරුදු වෙලා ප්‍රැක්ටිස් කරලා කතා කරලා තනියෙන් කියවලා යාළුවොත් එක්ක කතා කරලා වගේ දේවල් කරගෙන ආවොත් එමෙ ඒක කොහේ හරි ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ කමෙන්ට් කරන්න ඕනේ නැහැ කමෙන්ට් කරොත් එමෙ අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්කම තියෙනවා හරි වැරද්ද නැත්නම් තමන් කොහේ හරි ලියලා ගුරුවරයෙකුට පෙන්නලා හදාගන්න පුළුවන්කම තියෙනවා ඉතින් කොහොම හරි මේ දක්වා ආපු කෙනෙකුට එතනින් එහාට අංක පිළිලක් අත්‍යවශ්‍ය වන්නේ නැහැ මම විශ්වාස කරනවා ඒ දක්වා හරියට කරපු කෙනෙකුට එතනින් එහාට තනියෙන් තමන්ට අධ්‍යයනය කරන්න පුළුවන් මෙතනින් එහාට අපි මේ මොඩල්ස් ඒ කියන්නේ මොඩල් ඔප්ස් වගේ දේවල් ගැන කතා කරනවා උප මේවා ඒවත් අර වර්ණාගන ක්‍රමය මේවට ආශ්‍රයෙන් හදාගන්න පුළුවන්ද ඒ දැනුම තියෙනවනම් ඊට අමතරව මේ ටිකක් අර ආකර්ෂණය වැඩි වෙන ඕන නිසා අර ජස්ටින් බීබර්ගේ එයාගේ දිවස් කීපයක් අරගෙන පුංචි පුංචි වාක්‍යයක් වගේ දෙයක් අරගෙන ඒවා ඒ කට්ටිය පාවිච්චි කරන්නේ කොහොමද අපි ඉගෙන ගත්තු පුංචි පුංචි මේ පල්ලිහා ඉගෙන ගත්තු මේ සරල වාක්‍ය ඉංග්‍රීසි කාරයෝ සුද්දෝ අපි තේරෙන භාෂාවෙන් කියනවනම් සුදු මිනිස්සු කතා කරන්නේ කොහොමද වගේ දේවල් අර බය නැති වෙන, චකිතේ නැති වෙන, ආකර්ෂණ ඇති වෙන කරපු වීඩියෝස් ටිකක් තියෙනවා ක්ලිප්ස් වගේ ඊට පස්සේ බෲස් ලී කතා කරනකොට පාවිච්චි කරපු දේවල් වගේ දේවල් ඊට පස්සේ වෙසක් කෝට වැදගත් වෙන දේවල් වල ටිකක් එකතු කරලා තියෙනවා ඊට පස්සේ එතන සනක් ගැන කතා කරන එක 10,000 ගණන් බලලා තියෙනවා ඒක ලංකාවට කළු පැල්ලමක් ඉතුරු වෙලා අන්තිමට නැවතුනේ කොහොම හරි ඉතින් අපි කතා කියපු දේ හරියටම හරි ගියා අන්තර්ජාලයෙන් කතා කර අපේ මූඩකම් නිසා අපි ආදරය කරන දේශපාලන මතේ මොකක් වුණත් අපි ආදරය කරන චරිතයක් ඉන්දියාවට ගිහිල්ලා කතා කරොත් එමේ ලංකාවේ අයිකන්යක් වගේ මිනිස්සෙක් ඉතින් ලංකාවේ ජනාධිපති අඳුරන්නේ නැහැ වණක්කාර ලංකාවේ සනත් ජයසූරිය අඳුරන ඉතින් කොහොම හරි ඒක ඒ දේ වුණා නමුත් ඒක දිගට කතා කරන්න අවශ්‍ය නැහැ right මීට පස්සේ අපි ශ්‍රම දානයක් කරපියක් ඔය දෙයක් එකතු කරා. ඉතින් මම ඒකෙම පණිවිඩයක් දෙන්න හැදුව අර පිරිසුදු ගම වගේම තමයි අර ඩෙන්ගු වලේ ලොකු උදුරක් වුණානේ. යුද්ධෙට වඩා මැරෙන්න ගත්තනේ. ඒක තාම නැවතිලා නැහැ. ඉතින් දිගටම තියෙනවා. ඒ වගේ පණිවිඩයක් දෙන්න අවශ්‍ය වුණා. අපි ආඳුරන හන්දරට පොඩි ආඳුරට පොඩි දැනුමක් ලබා දෙන්න අවශ්‍ය වුණා. ඒ විදිහට මේ ඊපස්සේ මේ ස්පෝකන් ඉංග්ලිෂ් වලට අදාළව චැප්ටර් නම්බර් 1 2 ආදී වශයෙන් මේ සහ මේ වෙනස්කම් පද අතර වෙනස්කම් භාවිතයන්ගේ වෙනස්කම් වගේ දේවල් මේ වීඩියෝස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අර මේ තව තියෙන මේ කම්පැරිසන් ටෙන්සස්. ඉතින් මෙතන කතා කරනවා අපි එක එක තියෙන වෙනස්කම් වගේ දේවල් පැටලෙනවා නම් ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ ස්පෝකන් ඉංග්ලිෂ් වලට අපි ඉගෙන ගත්ත දේවල් පාවිච්චිලා තියෙන්නේ කොහොමද කියලා අපි කතා කරනවා. මේ නවුන්ස් වගේ දේවල් අපි කතා කරනවා. මෙතන මේ අපි දැන් මෙතන මේ parts of speech වලට අදාළව කරුණු 8ක් 9ක් ඔය කතා කරනවා. ඒවත් වෙලාවෙන් වෙලාවට හඳුන්වා දෙනවා අවශ්‍ය පරිදි. ඒ සම්පූර්ණ කරලා නැහැ මේ වෙනකොට ඉන්ටර්ජෙක්ෂන්ස් වගේ දේවල් එකතු වෙන තියෙනවා සහ ඇඩ්වර්බ්ස් වලට අදාළ පාඩම් කීපයක් කරන්න තියෙනවා ඒක සම්පූර්ණ කරලා නැහැ ඒක වෙලාව තියෙන හැටියට සහ ඒක අදාළ වෙන විදිහට මම ඔයාලට විස්තර කරගෙන මේ පාඩම් දාගෙන එනවා ඊට පස්සේ මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 2000ක් වෙච්ච දවසේ කාලය කරපු වීඩියෝ එකක් ඒ විදිහට දැන් මේ දවස්වල යන්නේ රිපෝර්ට් ස්පීච් වලට අදාළ පාඩම් කීපයක් මේ පැය 10කට ඉස්සෙල්ලා අප්ලෝඩ් කරලා තියෙනවා අන්තිමට ඊළඟට right ඔන්න ඒ ටික තමයි ඊළඟට මේ home page එකේ තියෙන්නේ මෙහෙමයි දකින්න හම්බෙන්නේ මේ විදිහට ඒක මේ හරහට බලා ගන්න පුළුවන්කම තියෙන මේ page එක මේ විදිහට ඒතර නම් මුලමදාග හරියට පේන්නේ නැහැ අර විදිහට තමයි එක්ක මෙතන click කරලා videos වලට ගිහිල්ලා නැත්නම් playlist වලට ගිහිල්ලා තමයි බලන්න තියෙන්නේ ඉතින් ওই ටික තමයි මම phone එකනොත් කෙටියෙන් මේ ටික පොඩ්ඩක් ගොඩක් අපේ channel බලන ගොඩක් අය මම බැලුවා ගොඩක් අය බලන්නේ phone එකෙන්නේ ඊළඟට තමයි ටැබ් එකක් නැත්නම් ලැප්ටොප් එකක් නැත්නම් මොකක් හරි වෙනත් ඩෙස්ක්ටොප් එකක් පාවිච්චි කරලා බලන අය පෙන්වන්නේ. ඉතින් එයාලට වැදගත් වෙන නිසා මේ කියපු කාරණා ටික මම පුංචියෙන් ෆෝන් එකනොත් රෙකෝඩ් කරලා ඔයාලට දාන්නම් මේ වීඩියෝ එක. ඉතින් අහපු ප්‍රශ්න වලට පොඩි දෙනෙක් අහලා තිබ්බා මේ ඊයේ පෙරේදා තායිත් අහලා තිබ්බ කීප දෙනෙක් අහපු ප්‍රශ්න වලට උත්තර වන මම ගොඩක් උත්තර ලබා දුන්නා. රයිට් දැන් මුල් පාඩම් හොයාගන්නේ කොහොමද මුලමැද හොයාගන්නේ කොහොමද මේ වගේ කාරණා වලට උත්තර ටිකක් ලබා දුන්නා මම හිතනවා. ඉතින් වැදගත් වුණා කියලා මම හිතනවා right ඉතින් අපිත් එක්ක ඉන්න ඉස්සරහට ලොකු ගමනක් යන්න පුළුවන් අපේ භාෂාව පැත්තෙන් ගත්තාන් පස්සේ ලෝකේ අඳුර ගන්න මේක සම්බන්ධ කරන මිනිස්සු සම්බන්ධ කරන ලෝකේ සම්බන්ධ කරන භාෂාවක් මේක ලොකු වැඩක් ගන්න පුළුවන් ඉදිරියේදී හැරෙන්නවත් බැරි වෙනවා මේ වගේ භාෂාවක් නැතිව ඉතින් ලංකාවේ මිනිස්සු හැටියට අපි ජාතියක් හැටියට ඉස්සරහට යන්න නම් අනිවාර්යෙන් මේ වගේ දෙයක් දැනුමක් තියෙන්න ඕනේ ඉතින් එතනන් අපි ලින්ක් මැඩියන් වගේ වෙනවා ඉතින් අපේ දේවල් රැකගෙන අලුත් දේවල් අරගෙන අලුත් දේවල් ගන්න නම් මේ දැනුව තියෙන්න ඕනේ. TV මාධ්‍ය එකක් ජාලයකට ඉදිරිය කියනවා නේද අපේ දේ රැකගෙන
අලුද්දේ අරගෙන එහෙම වෙන්න නම් අපිට මේ වගේ ෆෝන් සමඟ කරට කර හැපෙන්න අපේ දැනුම නැත්නම් සක්‍යතාවය මොකක් කර දෙයක් තියෙනවා. ඉතින් මේ භාෂාව කියලා කියන්නේ හොඳ ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් මේවලම. ඉතින් ඒකට අපි කරන කාර්යභාරයේ අපේ channel එකේ ඔයාලට තියෙන ගැටලු කීපයක් තමයි මම මේ සුළුෙන් විස්තර කරේ. ඉතින් වැඩියෙන් කතා කරන්න අවශ්‍ය නැහැ වීඩියෝ එක දික් කරන නිසා. අපි ආයෙත් වීඩියෝ එක හම්බෙමු. දැනුමින් පිනනාගිතේ ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.